அந்த அப்படி பரிசரே பாடம்னு சூதானம் வேமு ஒயால தண்ணவா அப்படி அவசானேட்டம கரே மே அப்பே அத்தீத வித்தி பாடம யட்டத்தே ஏ பாடமேதி நேது அர பலக்கொட்டு டி காப்பி அந்துன காத்தனே யாப்பனே கொட்டுவ கால கொட்டுவ சீகிரிய ஓ ஏக தமாய் இத பாஸ்தே அப்பே பிரதேசேட்ட ආවේනික වැව් දැන් අපේ ප්‍රදේශේ නම් එච්චර වැව් නැහැ ගොඩක් නේද මොකද අපිට ජලය අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙන නිසා වැව් සමහර ප්‍රදේශවල තියෙනවා ඉතින් ලංකාවේ ප්‍රධාන වැව් ඔයාලා දන්නවා මින්නේරිය වැව පරාක්‍රම සමුද්‍රය නේද බසවක් කුලම වැව ඒ විදිහේ අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල කලා වැව ඊට පස්සේ හම්බන්තොට ඒ ප්‍රදේශවලත් වැව් තියෙනවා නේද අපේ ප්‍රදේශලත් ඉතා කුඩා වැව් තියෙනවා පොකුණු නෙවෙයි මේ වැවක් කියන්නේ අපි මේ හදන එකක් නේද මිනිස්සු ඒ වැව් බැම්මක් තියෙනවා ඒක යම් ක්‍රමයකට හදන එකක් right ඉතින් කොහොමුණක් කමන්නේ අපි වැව් ගැන දන්නවා ඒ වගේම මේවා ඉතින් කතන්දර තියෙනවා නේද ඒ වැව් හදපු හැටි ඊට පස්සේ ඒවයි ජනකතා ඓතිහාසික කතා තියෙනවා ඒවත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ඒවා ගැන පොත්පත් තියෙන ඒවා කියවන්න හොඳද ඒවයි හදපු රජවරුන්ගේ නම් නේ ඒව ගැනත් අපි ඉස්සරහට කතා කරමු ඒ ටිකම් වෙනම ඒ ටික අපි නේද ප්‍රධාන වැව් ටික හදපු රජවරුන්ගේ තොරතුරු අපි ඇතුළත් කරලා මම ඔයාලට කොටසක් දෙන්නම් හොඳයි එහෙනම් මේ කොහොමුණත් අපි අද කරන පාඩම ඒත් මේ අපේ අතීත විත්ති පාඩමටම අදාළ එකක් පුතේ හොඳද දැන් වඩා පෞරාණික දේවල් ඒ කියන්නේ ගොඩාක්ම පැරණි දේවල් තියෙනවා ලංකාවේ අපි ඒව ආරක්ෂා කරගන්න ඕන දේවල් සමහර ඒවා මේ සංස්කෘතික සංස්කෘතිකව අපට වැදගත් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ නේද? ඒවා මේ මිනිස් ඉස්සර කාලේ මිනිස්සු ජීවත් වුණු විදිය සහ ඒ සමාජය ගැන අපට ඒ දේවල් වලින් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම සමහර ඒවා පාරිසරිකව වටිනාකමක් තියෙන දේවල්. ඉතින් ඒ පිළිබඳව ස්ථාන නේද? සමහර ස්ථාන තියෙනවා, ශාක වර්ග තියෙනවා. ඒව ගැනත් අපි තොරතුරු එකතු කරගන්න ඕන. දැන් සමහරට ඔයාලගේ ප්‍රදේශයේ තේවෙන ස්ථාන තියෙනවා. ඔය පෞරාණික වටිනාකමක් ඔය රජමහා විහාර කියලා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට අපේ ප්‍රදේශවල තියෙන රජමහා විහාර. ගාලුකොටුව. ඔව් ගාලුකොටුව. තා රජමහා විහාර තියෙනනේ පුතේ. පැරණි විහාර. අන්නේ විහාරවලත් නේද චිත්‍ර තියෙනවා. පැරණි දාගැබ් තියෙනවා. නේද? ඔව්. ඒකනේ දුටුගැමුණු විහාරය. එතකොට ඒකත් ඉතාම පැරණි විහාරයක් නේද? ඒවත් චිත්‍ර එහෙම තියෙනවා, පැරණි දාගැබ් එහෙම චෛත්‍ය තියෙනවා, ඒවැ නටබුන් වෙච්ච දේවලු තියෙනවා නේද? ඉතින් ඒවත් පරණ කතා තියෙනවානේ කතන්දර. එතකොට මේ විහාරය සහ ඊට පස්සේ යාමට තියෙන ශාස්ත්‍රවලත් ඒ වගේ ඓතිහාසික කතා තියෙනවා. අන්න ඒකනේ ඓතිහාසික කතාවක් තියෙනනේ ඒක ඔයාලා දන්නවනේ නේද? අන්න ඒ වගේ කතන්දර තියෙනවා. ඉතින් ඒවා අපි දැනගෙන ඉන්න ඕන තමන්ගේ ප්‍රදේශයේ අදාළව තමන් ඒක දැනගෙන ඉන්න ඕන නේද? හොඳයි. එතකොට අපි බලමු මේ වෙනත් දැන් අපේ ලංකාවේ තියෙන ওই විදිහේ සමහර ස්ථාන කීපයක් සහ සමහර ගස් වර්ග කීපයක් මේක මම පින්තූර වලට මුලින්ම පෙන්වන්න හොඳද හරි අපි බලමු තේරෙන්නේ ඔව් සුට්ටක් ඉන්න Thank you.
රයිට් දැන් පේනවනේ. එදා බෙන්නොත මේ ටික එදා ඔයාලා බැලුවා මේ යාපනය කොටුව නේද? ගාලු කොටුව. සහ ගාල්ල කොටුව. ගෑ පින්තූර අපි බැලුවා සීගිරිය බල කොටුව. සීගිරිය. මෙන්න තියෙන එකක්. ලංකාවේ මුල්ම තේ ගස්. ලංකාවේ මුල්ම තේ ගස්. ඒක සයික් කරුෂද? මේක පුතේ දැන් ඔය ඉංග්‍රීසි කාලේ නේද අපේ රටේ ඉංග්‍රීසි පාලනය කළ කාලේ. මේක ආරක්ෂා වෙලා තීරණ කරන්න ඕන නිසා තමයි එහෙම උසර තියෙන්නේ. නේද මේක දළු කඩන්නේ. මේ අර මුලින්ම නේද පිට රටින් තේ ගෙනාවේ. එතකොට තේ පැලය නේද ලංකාවේ රෝපණය කරේ ඔය මධ්‍යම කඳු කරේ නැත්නම් ඒ කඳු කර ප්‍රදේශ ඔය වල තමයි තේ වගාව මුලින්ම පටන් ගත්තේ. ඒ ලත්පඳුර කියන ප්‍රදේශයේ හිටවපු තේ ගස තමයි මුලින්ම ජේමිස් ටේලර් කියලා ඒ කාලේ හිටියා ආණ්ඩුකාරවරේ. අන්න යාගේ කාලේ තමයි. ඒකෙන් දළු කඩන්නේ නැද්ද? ඉස්සර කඩන්නේ නැති නේද? දැන් ඒක ආරක්ෂා වෙලා කරගෙන තියෙනවා මොකද ඉතාම පැරණි ශාකයක් නිසා. ඒ වගේම මේක සිහි වටනයක් නේ. දැන් ඔයාලා දන්නවනේ මේ ඒක තාමතිද? තියෙන නිසා තමයි මේ පෙන්වන්නේ. සිලෝන් ටී නේද? සිලෝන් කියන්නේ පුතේ ලංකාව. ලෝක ප්‍රසිද්ධ තේ වර්ගයක් තමයි සිලෝන් ටී කියන්නේ. ලංකාවෙන් තමයි ඉතාම හොඳ තේ මුළු ලෝකයටම සපයන්නේ. සිලෝන් ටී කියලා තමයි ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ලංකාවේ තමයි ඉතාම හොඳ තේ හැදෙන්නේ නේද? ඉතින් මේ යුරෝපය, ඇමරිකාව වගේ රටවල් වලින් අපේ තේ වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩි. තමයි තේ ගැන පෞරාණික කතාවක් මේ තේ ගසත් එක්ක ආරක්ෂා වෙලා තියෙනවා. प्रदेश හරි මේක කියන්නේ මේ මන්නාරමේ තිබෙන ගසක්. හොඳද? ඔය බලන්නකෝ මේ ගසේ ස්වරූපය නේද? මන්නාරමේ ඔබ්බැක් ගස. මන්නාරමේ ඔබ්බැක් ගස. දැන් පේන්නේ නැනේ. කොහොමද බලන්නේ? බලන්න පුළුවන් මන්නාරමේ ගියොත් මේ ඔබ්බැක් ගස බලන්න පුළුවන්. මේකත් ඉතාම පැරණි ගසක්. ඒ කියන්නේ ලංකාවට පුතේ ඉස්සර අරාබි වෙළෙන්දු ඇවිත් තියෙනවා වෙළඳාම් කරන්න. අරාබි වෙළෙන්දු අරාබියේ වෙළඳාමට ප්‍රසිද්ධ. ඒක කොළ අඩුයි නේද? ඒව අතු අඩුයි. ඒ ගසේ නේද විශේෂ ස්වභාවයක් තියෙනවා. ඒක ගොඩක් පළල වුණාට උසින් අඩුයි. නේද මන්නාරමේ තමයි මේ ඔබ්බැක් ගස තියෙන්නේ. මේකත් අපේ ලංකාවේ හැදෙන ගසක් නෙවෙයි, ওই ගොඩක් කාන්තාර ප්‍රදේශවල හැදෙන ගස් වර්ගයක්. ඔව් දැන් මේ කොළ හැලුණු කාලෙක තමයි මේ විදිහට තියෙන්නේ. මෙන්න කොළ හැලුණාට පස්සේ මේ විදිය මන්නාරමේ ඔබ්බැක් ගස. තව ඔකේ කොළ තියෙනවද? ඔව් කොළ තියෙනවා. මේක හොඳට පණ තියෙන ගහක් නේද? හැබැයි දහසකට වැඩි ඉතිහාසයක් තියෙන කවදා කොහෙන් ගෙනාවද කියලා සමහර අය දන්නේ නැහැ නේද? හොඳයි. මේ තියෙන්නේ පුස්සලක්. යෝධ පුස්සල කියලා මේකට කියන්නේ.
ඕපනායක තමයි මේක තියෙන්නේ. ඕපනායක යෝධ පුස් වැල්. අර වැල් වර්ගයක් තියෙනනේ පුස්. මේ පුස් කියලා නේද? මේ වැලක මන් මේ මේ කොහෙද ඕපනායක තමයි මේ යෝධ පුස් වැල් තියෙන්නේ. එකක් බලන්න පුළුවන්. බලංගොඩ පැත්තට යනකොට තමයි මේ පුස් වැල් හම්බ වෙන්නේ. අපිට එකක් බලන්න පුළුවන් ශාකයක්. මේවා අපි ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි මේ කියන්නේ. හොඳද? කැබිලිත් සියබලාගස. කැබිලිත් යාල. නේද? හම්බන්තොට කතරගම පහු කරලා යනකොට තමයි මේ කැලයක් ඇතුලේ තියෙන සියබලාගසක්. මේකත් ඉතාම පැරණි ගසක්. හැබැයි දැන් මේ ගසට මිනිස්සු වන්දනාමාන කරනවා. මේකත් අපි ආරක්ෂා කරගන්න ඕන ගසක්. කැබිලිත් සියඹලා ගස. එකක් ගොඩාක් පැරණි ගසක්. සියඹලා. ඔ මේ තියෙන ළඟ පින්තූරයක් නේද? මෙච්චර ලොකු සියඹලා ගසක් මේ ලංකාවේ දකින්න ලැබෙන්නේ නැ වෙන කොහේවත්. ඔ මෙන්න ස්මාරකයක් තියෙනවා කැප්ටන් ඩෝසන් කුළුණ. ඔයිනේ කැප්ටන් ඩෝසන්. ඔයාලා දන්නවනේ නුවර යනවනේ ඔයාලා නුවර යනකොට නුවර පාර දන්නවනේ ඔයාලා නේද? නුවර පාරේ ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක් තමයි කඩුගන්නාව කියන්නේ. කඩුගන්නාව බොහොම කඳු තියෙන ප්‍රදේශයක් ඒකේ. බොහොම අමාරු ඒකේ උඩට යන්න. ඒ කඩුගන්නාව ප්‍රදේශයේ තමයි මේ කැප්ටන් ඩෝසන් කුළුණ තියෙන්නේ. ඉස්සර පුතේ කොළඹ නුවර පාරක් තිබිලා නැහැ. කොළඹ සහ නුවර අතර පාරක් තිබිලා නැහැ ඔය ඉංග්‍රීසි පාලන කාලේ. නේද? ඉතින් ඉංග්‍රීසි නුවර අල්ල ගන්නවනේ 1815 දී. නේද? නුවර කියන්නේ මුළු ලංකාවම අල්ල ගන්නවනේ. අන්න එතකොට ඒ අයට උවමනා වුණා කොළඹ ඉඳන් නුවරට පාරක් හදන්න. ඉතින් ඒ පාර හදන්න බාර දුන්නේ මේ කැප්ටන් ඩෝසන් කියන කෙනාට තමයි බාර දුන්නේ ඉංජිනේරුවෙක් එයා. එයාට බාර දුන්නේ. එයා පාර හදන අතරතුරේදී වසංගත රෝගයක් හැදිලා යා මිය යන නේද? බොහොම දුෂ්කර වැඩක් යා කරේ. දැන් ඔයාලා දන්නවනේ පාරවල් හදන්න කොච්චර අමාරුද කියලා නේ? ඩෝසර් රෝණ. හැබැයි ඒ කාලේ ඒව තිබුණේ නැහැ. එතකොට බොහොම අමාරුයින් තමයි හදලා තියෙන්නේ. එයාව සිහි වෙන්න කොළඹ නුවර මාර්ගයේ මේ කඩුගන්නා ප්‍රදේශයේ කුරුණක් ඉදි කරලා තියෙනවා. කැප්ටන් ඩෝසන් කුරුණ කියලා තමයි ඒකට කියන්නේ. එකත් ඔයාලා බලන්න පුළුවන් නුවර යනකොට. පාර අයිනෙම තමයි ඒක නම් තියෙන්නේ. ලේසියෙන්ම බලන්න පුළුවන් එකක්. ගොඩක් උසයි මේ කුළුණ. ඔව් මේක පෙන්වන්නේ කන්ද. මේ කන්ද ගොඩක් විශේෂයි. රිටිගල කන්ද. රිටිගල කන්ද. මේක තියෙන පුතේ අනුරාධපුරයේ මෙහා. ඔය කැකිරාව ප්‍රදේශයේදී තමයි මේක හම්බෙන්නේ. රිටිගල කන්ද. මේ කන්දක් වුණාට ගොඩක් විශේෂයි. ඒ පැතිවල රජකම් කරපු කාලයක් තිබුණේ අනුරාධපුර කාලේ නේද? අන්න ඒ කාලෙදී ඒ සමහර රජවරු මේ රිටිගල කන්ද යුද බලකොටුවක් විදියට තියාගෙන ඉඳලා තියෙනවා. මේ යුද්ධ කරපු තැනක්. මෙන්න මේ වගේ පාරවල් එහෙමත් දකින්න පුළුවන් මේ රිටිගල කන්ද. ඒ වගේම විවිධ ආරාම වල නටඹුන් තියෙනවා මේ කන්දේ මැද හරිය. ඉතින් ඒක බලන්න යන්නත් පුළුවන් රිටිගල කන්ද. ඒ ප්‍රදේශයට ඉතාම සුවිශේෂී කන්දක්. මොකද ඔයාලා දන්නවනේ අනුරාධපුර කොරොන්නරුව ඒවැ කඳු නෑනේ පුතේ. රිටිගල කන්ද තමයි තියෙන එකම කන්ද. ඒකේ ඒ වගේම විශේෂ ශාක වර්ගෙම තියෙනවා. ඒක නිසා ඒක ආරක්ෂා කරගත යුතු ප්‍රදේශයක්. ඔව් මේකේ පේන්නේ මේ තිරුවානා කන්දක් පුතේ. මේකට කියන්නේ රෝස තිරුවානා කන්ද. නාමල් උයන කියලත් මේකට කියනවා. රෝස තිරුවානා කන්ද. රෝස පාට තිරුවානා කැට තියෙනවා. ඔයාලා තිරුවානා ගල් දැක තියෙනවා සුදු පාට නේද? ඔයාලා ප්‍රදේශ වල තියෙන තිරුවානා ගල් තිරුවානා. හැබැයි මේ ඔව් මල් ඩැංගු වලට අදානෝ. ඔව් මේ තියෙන තිරුවානා රෝස පාටයි. ඒකයි විශේෂත්වය. ඉතින් මෙතනත් පාරිසරික වශයෙන් වැදගත් ස්ථානයක්. මේකත් අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේ මේකේ තියෙනවා මේ
ඔව් තනවල. විශේෂ තවත් සුවිශේෂී දේවල් තියෙනවා. නාමල් උයන කියලා මේකට කියන්නේ නාගස් වලින් යුක්ත ප්‍රදේශයක් නේද? වැව් තියෙනවා, පොකුණු තියෙනවා. ඒ ප්‍රදේශයත් අපි ආරක්ෂා කරගන්න ඕන ප්‍රදේශයක්. මේකට බලන්න යන්න පුළුවන්. හරි. තව එකක් තමයි මේක. මේ මොකද්ද ඔයාලා හිතන විදියට? අම්බලම අම්බලමක්. පන්සල පන්සලක් නෙවෙයි අම්බලම. මොකද්ද මේ අම්බලම කියන්නේ? මේකත් අම්බලමක්. කට්ටි ඉතර කාලේ කට්ටියට නිවන් මහන්සියලා ඉන්නකොට එතන ඉඳලා යන්න පුළුවන්. පුරාණ කට්ටියට ටිකක් විවේක අරගෙන යන්න පුළුවන්. වෙරි ගුඩ්. ඒ කියන්නේ පුතේ ඉස්සර කාලේ දැන් වගේ බස් වලින් ගමන් කරේ නෑනේ, පයින් ගමන් ගියේ නේද? එතකොට ගියේ පයින් නේද? නුවර ගියේ, නුවර වන්දනා කරන්න ගියේ පයින්, අනුරාධපුරයට ගියේ පයින්. එතකොට පයින් යනකොට මගදකොට්ටොට විවේක ගන්න තැන් හදලා තිබුණා. ඒකට කියන්නේ අම්බලම කියලා. සමහර යාට රාත්‍රියේ නවත්තන් ගන්නේ තම්බලම නේද? ඔව් මේ තියෙන මේක මේ නුවර පාරේ තියෙන අම්බලමක්. මේක ගොඩක් ප්‍රසිද්ධයි. මේක අයිනෙමයි තියෙන්නේ, පාර අයිනෙම තියෙන්නේ. නුවර යනකොට මේක බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලේ ප්‍රදේශවලත් මේ අම්බලම් තියෙනවා. තාමත් මේවා මේ අම්බලම් තියෙනවා ටිකක් හොඳට හදලා. දැන් මෙන්න මේක එහෙම ඉස්සර කාලේ තිබ්බ එකක්, ඒනට තාමත් හොඳට තියෙනවා. කේක ප්‍රදේශවල මේ අම්බලම් තියෙනවා. තාමත් බලා ගන්න පුළුවන් සමහර. ඔව් තාම තියෙනවා. ඒකනේ සමහර ප්‍රදේශවල නම් පවා තියෙනවා අම්බලම කියලා නේද? ඒ ප්‍රදේශයට කියන්නේ අම්බලම කියලා. ආ හොඳයි. ඒ ඔයාලා දැක්කේ ලංකාවේ අපි ආරක්ෂා කරගත යුතු සුවිශේෂී ස්ථාන සහ නේද ශාක වර්ග සහ ස්ථාන නේද කීපයක් තමයි ඔයාලා දැක්කේ. හොඳයි. අපි එහෙනම් ඒ ටිකේ නම් ලියාගන්න. राइट में हम लिए मुने आवर ओ अलंकावे सांस्कृतिक पारसरिक पारसरिक वाटिना कामक अति तान हा शाक की प्या स्थान हा शाक की प्या लिया गाने दे और मातुका वापिस लिया गा Thank you.
एडमिट सर लिख राइट मेट के लिए आ गए। रोयमन बीओ नारे बैक कियला कियनवा बीओ बैक कियला कियनवा ඒකේ අර ඉංග්‍රීසි අකුරු ටිකක් ලියාගත්තොත් හොඳයි ඔබ්බැබ් නැත්නම් බීඕ බැබ් ඕ අපි දැන් ওই කතා කර ටික තමයි ওই තියෙන්නේ ඒ ටික ලියාගන්න දැන් ලියන ගමන් ඔයාලා පොඩ්ඩක් අහගන්න දැන් අපි හිතමු ඔයාලා දැන් ඔන්න දැන් ආසයි මේව බලන්න යන්නනේ මන්නාර මෙහෙම ගිහිල්ලා බියෝ බැබ් ගහ බලලා දැන් සමහරු ඉන්නවනේ පුතේ දැන් මේව බලන්න ගියාට පස්සේ ඒ ගහේ නමක් කියලා එනවා නම කොටනවා ගලක අපි හිතමු කැබලිතාවේ සියබලා ගහ බලන්න ගිහිල්ලා එතන තමන්ගේ නම ගහගෙන වෙන මොනව හරි බලිකුටු ඇඳලෙනෝ අම්බලම් වල නේද එහෙම කරන කට්ටිය ඔයාලා දැකලා ඇතිනේ අපි එහෙම කරන්න හොඳ නෑ මොකද එහෙම කළොත් එහෙම ඒවා විනාශ වෙන්න පුළුවන් නේද ඒ නිසා අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනේ ඒවට සුවිශේෂී ඒවා ගැන අපි නේද ඒවා ආරක්ෂා කරගන්න ක්‍රම ගැන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ නේද දැන් ඔයාලන් කාලෙන් ඉස්සරහට එන්නේ එතකොට ඒව විනාශ වුණොත් එහෙම අපේ අනාගතයට ඒව අපිට බලා ගන්න බැරි වෙලා යනවා දැන් ඔය ඕපනායක යෝධ පුස්වැල එහෙම ඒ පුස්වැල් කියන ඒව නිකම්ම ටික කාලකින් ඒව නැති වෙලා යනවා ඒ කියන්නේ ඉබේම මැරෙනවා නේද දැන් සරුත් මේකෙන් තාම ගිහින් තියෙන්නේ මෙන්න මේ කීපයකට විතරයි. ආ කැබිනිටාවේ සියඹලා ගසයි, ඕපනායික පුස්වැලයි, කැප්ටන් ඩෝසන් කුරුණයි, රිටිගල කන්දයි අම්බලමයි. ඒ හතර නම් ඒ පහ නම් සර් දැකලා තියෙනවා. මේ දෙක තාම දැකලා නැහැ. මන්නාර්මේ ඔබ්බැබ් ගසයි, තේ ගසයි. අනිත් ඒවා නම් දැකලා තියෙනවා. සර්ලි එලයි වරයි. හොඳයි. තාම නෑ සර්. සර් බෝඩ් එක පේන්න. සර්ලි එලයි වරයි. සර් දෙන්නේ. සර් බෝඩ් එක පේන්න. සර් බෝඩ් එක පේන්න. සර් කරලි වර. හරි දැන් සර් බෝඩ් එක පේන්න. සර් ලියලි වර. දැන් පේනේවි. දැන් පේනවා ඇති. දැන් බලන්න. මම නැවත මේ ෂෙයා කරන්න. හරි දැන් පේනවද බලන්න.
හොඳයි පුතේ මම මේ ටික ඔයාලට දාන්නම් මේ ඔව් මේ ටික මම ඔයාලට දාන්නම් එතකොට WhatsApp එකෙන් බලන්න ලියන්න පුළුවන් ඒක මතකයි හොඳයි ඒක දැම්මා right එහෙනම් අපි යමු ඊළඟ කොටසට නේද අර අන්තිම එක ලියා ගන්න නාමල් උයන හා රෝස තිරුවානා කන්ද කියලා අවසාන එක ලියන්න ඔයාලා ඒක සමහරට පේන්නේ නැතුව ඇති නාමල් උයන නැත්නම් රෝස තිරුවානා කන්ද ऐतिहासिक ඒ දේවල් අවුරුදු 1500ක් විතර පරණයි නේද ඉතින් දැන් ඔය ඔබ්බැක් ගස එකක් ගොඩාක් පරණ ගසක් පළවෙනි තේ ගස නේද ටැබ්ලිට්ටායේ සියඹලා ගස තව එක ගසක් තියෙන දැන් මේක උතර සමහර ඒවා නෑ දැන් එකක් තමයි අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධි නේද ඒකත් ඉතාම සුවිශේෂී ශාකයක් ඉතාම පැරණි ශාකයක් 400ක් ඒකනේ ඒවා ගොඩාක් පැරණි ශාක ඉතින් ඒවා තාමත් පැවතෙනවා අපි ඒවා සංරක්ෂණය කරන්න ඕන නැත්නම් සංරක්ෂණය කිරීමේ වගකීමක් අපට තියෙනවා නේද විශේෂයෙන්ම ඔයාලට තියෙනවා මේ වෙනකන් සංරක්ෂණය වෙලා තියෙනවා ඉස්සරහට විනාශ වෙන්න ගියොත් අපි ඒව සංරක්ෂණය प्रश्न संरक्षणय मेम स्थान संरक्षणय संरक्षणय කියන්නේ මොකද්ද අනහරි संरक्षणය කියන්නේ පුතේ රක්ෂණය කියන එක ඔයාලා දන්නවනේ රක්ෂණය කියන්නේ ආරක්ෂාවනේ නේද ඔව් संरक्षणය ඒ කියන්නේ ආරක්ෂාවම තමයි संरक्षण මොනවාද සංරක්ෂණය කිරීම සඳහා කළ හැකි දේවල් ආරක්ෂා කිරීම සඳහා යකඩ වැටක් ගැසීම නෑ ඔයාලට කරන්න පුළුවන් දේවල් ඒවා කොහොමද කරනවා කුරුටු නොගෑම එකක් තමයි කුරුටු නොගෑම නේද තමන්ගේ නම ලියලෙනව සමහරු එතන එහෙම නොත් එතන හානියක් නේද කුරුටු නොගෑ කලිකසල නොදැමීම ඕ කොළ අතු කඩනවාද අපි දැන් අපි මේ ලංකාවේ පළවෙනි තේ ගස ඔයාලා නරඹන්න යනෝ ගහේ නගිනෝ නැගල බලන මේක කොහොමද කොළ නේද තේ දළු වල රස තියනවාද එහෙම බලන්න එහෙම වුණොත් එහෙම ඒ ගසට හානිනවා නේද කොළ අතු
and locadin. සමහරු අත කාල බලනු නේද දැන් අපි හිතමු ඔන්න ඔයාලා බලන්න යනවා ඔතන තිබුණානේ ඔය දැන් පුරාවස්තු තියෙන තැන නේ පැරණි චිත්‍රයක් අපි හිතමු පැරණි චිත්‍ර තිබෙන තැන ඒක බලන්න යනවා දැන් අපි කොහෙද ඔය දුටු කැපුළු විහාරයට දැන් ඔයාලා බලන්න යනවා පර්ණ චිත්‍ර गैसीम एवं දැන් අර තමන්ට හිතන දේවල් ටික ලියන්න ඕන මම ටිකක් කියුවා. කුණු පාසල නොදෑම නේ. දැන් තියෙන වැටි කොළ දැන් වැටි තිබෙන කොළ අස්කිරීම. ඔව් ඒවත් හරි. වැටි තිබෙන කොළ අස්කිරීම. බාණ්ඩ වලට හානි සිදු කිරීම. බාණ්ඩවලට හානි නොකිරීම කිරීම නෙවෙයි නොකිරීම හරි අංක පහක් වෙනකම් ලියන්න හොඳයි පොඩි වෙලාවක් දෙන්නම් මම එක්කෙනෙකුට සඳරවල ගැන තිබෙන කතාව කියන්න පුළුවන් කාටද පොඩි කතාවක් හිටියෙන් දුටු ගැමුණු විහාරය ගැනද සර් ඔව් ඒ දුටු ගැමුණු විහාරය හා සඳරවල ගැන කතාවක් තියෙනවනේ අන්නේ කතාව කවුද දන්නේ සර් මට පුළුවන් ප්‍රමොත් ප්‍රමොත් කියන්න බලන්න පුතේ බද්දේගම සඳරවල රන් කඩුක්කම් දැමූ ආඳා හුඟාක් පරණ නිදානයක් ආරක්ෂා කරමින් ජීවමානව සිටින සත්වයෙක් ගැන කාලයකට පෙර සිට අහන්නට ලැබුණා බද්දේගම නගරයේ නුරුදු සඳරවල නම් ස්ථානයේ පැරණි නිදාණයක් ආරක්ෂා කරමින් ඉන්න සත්වයේ ගැන ඒ ගමේ මිනිසුන් අතර නොඑක් අන්දමේ කතා තියෙන බව හෙළි වුණා මේ ස්ථානය හුඟක් පැරණි තැනක් එක් මතකයක් මෙසේ මේ සඳරවල කරවන ලැබුවේ දුටු ගැමුණු රජතුමාගේ පියාවන කාවන්තිස්ස රජතුමා විසින් කියලයි ඇතැම් අය විශ්වාස කරන්නේ එතුමා කීඹි ඇලට සම්බන්ධ කර මෙමගින් කුඹුරු වලට ජලය බෙදා හැරී බවට මිනිසුන් විශ්වාස කරනවා සඳරවලට රන් දොරක් දමා ඒ සරෝවෙන් ජලය බෙදා හැරිය නිසා මුලින් මේ රන් දොර නමින් ප්‍රතිලිත වූ බවත් කාලයක් ගත වුණාට පස්සේ සඳරවල පසුව ජනතා උච්චාරණයේ සඳරවල වූ බවත් කියවෙනවා දුටුගැමුණු රජතුමා රුහුණෙන් අනුරාධපුරයට සංක්‍රමණය වුණාට පස්සේ හිටපු එළාර රජතුමාගේ ප්‍රබල සෙනවියෙක් බද්දේගම ප්‍රදේශයේ තමාට සැඟවි ඉන්නට සුදුසු තැනක් ලෙස සැලකුවා මේ නිසා බද්දේගම පිහිටි බෞද්ධ විහාරස්ථානවලට දෙමළ මිනිසුන් ආවා. මොවුන් මේ විහාරවල තිබුණු වටිනා සතුන්, වස්තුන් කැලෑ කොල්ල කෑ බව කියවෙනවා. ඔවුන් විසින් කොල්ල කාගත් විහාරස්ථාන
හැඳින්වෙන්නේ හැඩිදමල කන්දේ විහාරය යන නමිනි. හැඩිදමල කන්දේ කොල්ලකාර දෙමළ පිරිසක් සැරිසරණ බව දුටුගැමුණු රජතුමාට ආරංචි වුණා. දෙමළ කොල්ලකාරයන්ට තවදුරටත් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට මේ ප්‍රදේශයෙන් ලැගුම් ගෙන සිටින්නට නොහැකි බව පෙනී ගියේ විශාල සේනාංකයක් ඔවුන් වටකරගෙන ඔවුන්ට පහර එල්ල කරන බව ඔවුන් නොදත් නිසාය. දෙමළ සේනානායකයා කලින්ම ඉරණම සොයා ගියා. එසේ නොවන්නට සතුන් අතට පත්වීමෙන් තමන්ට සිදුවිය හැකි විපත ඔහු තේරුම් ගත්තා. එසේ තේරුම් ගත් නිසා තමාට අයත් සියලු වස්තුන් ආරම් සම්භාරයන් මේ වලට දමා සන්දරානම් වූ තම සේවකයාට පමණක් මේ රහස පවසා ඔහු සිය අන්තිම ගෙල සිඳ ගනු ලැබුවා. ගැමුණු රජුගේ බටයන් අතින් සඳරාගේ හිස දිසි බවත් මරණයෙන් පසුව ඔහු ආන්දෙක් වී ඉපදී එහි ඇති වස්තුව ආරක්ෂා කරන බව ගැමියන්ගේ විශ්වාසයයි. සඳරානම් වූ සේවකයා නිසා මේ වල සඳරවල නම් වූ බවත් ඉන් පැහැදිලි වේ. මේ නම ඇති වුණේ කෙලෙස වුවත් මේ වෙලේ රන් තෝඩු දැමූ ආදෙක්කු විසින් නැහි තියෙන මහා නිධානයක් ආරක්ෂා කරන බව ගැමියන්ගේ විශ්වාසයයි. සමහර අය කියන විදියට මේ ආන්දාතල් කඳක් තරම් විශාල එකෙක්. ඔහු සඳරවලෙහි රන් දොරටුව අසලට වී එහි තියෙන මහා නිධානය මිනිසුන් අතට යන්නට නොදී ආරක්ෂා කරන බවත් කිසිවෙක් අදාට විපත කළහොත් ඒ පුද්ගලයා විනාශ වන බවත් කියවනවා. ඉතිහාසික තවත් මහතෙක් මෙසේ දුටුගැමුණු රජු හා එළාර රජුගේ හටනින් එළාර රජු ගිය. හොඳයි පමොත් හොඳයි, ඔයා ලොකු විස්තරයක් කිව්වා.